ഇന്ത്യ അമേരിക്ക അഗ്രിമെന്റ്. Thank you.
සම්සිරිගේ වැලමිටි කළු ගැහිලා ධනිස් කළු ගැහිලා මේක තියෙන්නේ මේ මනුස්සය ධන ගන්න බලන්න ඇස් යට ගිලිලා ඒක තේරෙන්නේ සෑහෙන කාලයක් කාමරයක් ඇතුලේ හිර කරලා තියෙනවා ඔව් සර් ඒ පිස්සෙකුට විරුද්ධව නීතිමය පියවරක් ගන්න කොහොමද මට තියෙන ගැටලුව මේ මනුස්සය අතර කොහොමද මේ පිස්තෝලේ ආවේ අනුමානයක් නෑ සර් මේක පිස්සුව තද වෙලා කාමරේට ඉන්න ඇති පිස්තෝලේ දැක්කා ගත්තා වෙඩි තිබෙන්න බැරිද බෝඩුවව දැනගන්න පුළුවන් වෙයි හොඳයි සර් අපි පරීක්ෂණ නිවැරදි කරනවා මේ පොන්ජි ආව වෙනි කාමරේ වී හොඳයි සර් පොන්ජි ආව අපි යමුනේ ඒ මහත්ය බොහොම චේදසට ඉතුරු මිනිහෙක්ලු. උන්න නැතුව ගියාට පස්සේ මේ වලව්ව අභාවයට ගියාලු. පුංචි ආමුගේ ඔළුව නරකලා තියෙන්නේ පුංචි සන්දේරි යකෙක් ගහලලු. මුළු රට වටේම අරගෙන ගියත් බැරුව ගියාලු ඔළුව හොඳ කරන්න. සර් ඇයි මේ බස්තම වලව්වේ වැටපයින් දෙන බිම තිබුණා. මේ බස්තම අපේ මිනිමරුවට සම්බන්ධ වෙන්න බැරිද? වෙන්න පුළුවන්. මේ බස්තම වලව්වේ වත්තට ආවේ කොහොමද? මේ ආලපාල කවුද බස්තම් පාවිච්චි කරන්නේ? උන්ට කල්පනා කරලා බලන්න. ධනවර්ධන මුදලාලි නම් බස්තම් පාවිච්චි කරනවා වගේ මතකයි. ධනවර්ධන. මැරෙන්න පෑ එකහමාරකට විතර කලින් බඩරි දෙනවා කියලා කෑ ගහන පටන් ගත්තා. මං කීප විටක්ම වැද මාත්තේ කියන්න යන්න හැදුව. අව මාත්තේ ඒකටත් කැමති වුණේම නැහැ. ඒත් බලන් ඉන්න බැරි තැන අව මාත්තේගේ අකමැත්ත උඩ මං ගියා වැද මාත්තේ හොයාගෙන. ඒ ගිහින් එනකොට තමයි මේ විපත සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට මොකද මේ බෙහෙත? මම නම් කවදාවත් දැකලා නැහැ. අවමාත්‍ය බෙහෙතක් වුණා. මං දැනුවත් අවමාත්‍යට එහෙම ටී කියන්න රෝගයක් තිබුණෙත් නැහැ. ඒ බව ලිපියේ මුද්දරේ අපිට ඔප් වෙනවා.
ආසන වැටුණා. ඇත්ත සර්. ඩියුටර් හාමුගේ මිනිමැරුමට මුගලන්ට සම්බන්ධ නැහැ. නැහැ සර්. කොහොමදවත් මම වෙච්ච දෙ කියන්නේ. හරියටම මීට අවුරුදු 3කට උඩදී ටියුඩර් රාම් මාව මාව මුණ ගැහින්න. ඒ දවස මට අද වාගේම මතකයි. ආමාත්‍ය දාම කිව්වේ නැනේ ආව කාරණේ. මේ දවස්වල මං සෑහෙන කරදරයක පටලැවිලි ඉන්න මුදලාලි. එකක් ගලවනකොට තව එකක් පටලැවෙනවා. ඒකට ඉතින් මට සෑහෙන මුදලක් අවශ්‍ය වෙලා තියෙනවා. මුදල් මටත් පහුගේටිකේ සෑහෙන්න කරදර. වෙලදා මුට්ටියක් පාඩු වුණා. මගේ මේ කකුලට බෙහෙත් කරන්නත් ඒ වගේ ටිකක් වේදන් වුණා. එතකොට හාම මහත්තයාට කීයක් විතර? ලක්ෂයක් විතර. මේ වෙලාවේ හැටියත් නම් හාම මහත්තයෝ එච්චර මුදලක් හොයාගන්න එක ලේසි වෙන්නේ නැහැ. මොකද කාතරත් මේ දවස්වල මුදල් ටිකයි. මුදලාලි මහත්තයාට මම මගේ වලව් ඔප්පුව ගෙනල්ලා දෙන්නම්. මේ වෙලාවේ මේක කරලා දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්. නැත්තම් මම සෑහෙන කරදරයක වැටෙනවා. මේ දවස්වල නම් ටිකක් අමාරුයි. බැරිද හම් මහත්තයා ටිකක් ඉවසලා ඉන්න? මං ලබන සුමානේ රට යන්න ඕනේ. එක්ක වෙලදාන් කරන මුදලාලි කෙනෙක් මං එයත් එක්ක පොඩ්ඩක් කතා කරලා බලලා හාම් මහත්තයාට හිමිචරේ පණිවිඩය දෙන්න. කරලා දෙන්න පුළුවන් නම් මේ වෙලාවේ හැටියට ලොකු උදව්වක් නේද? ඊට හරියටම සුමානකට පස්සේ මං ටියුඩර් හාමුට අද වාගේ දවසක සල්ලි දුන්නා සර්. මේ සල්ලිදි හාම් මහත්තයා සල්ලි ආපහු දුන්නේ නැද්ද? නෑ සර්. අදට හරියටම අවුරුදු 3යි. හෙට මේ වලව මට සිග්න වෙනවා සර්. තමාගේ මේ බස්තම හම් මහත්තයාගේ මරණයත් අතර මොකක්ද තියෙන සම්බන්ධකම්? මම මේ වලව හෙට මට සිග්න වෙන බව දැනුම් දෙන්න උදේම වලවට ආවා. එනකොට හම් මහත්තයා හිටියේ උඩ තට්ටුවේ. මම සොල්දරේ නැග්ගා. එතකොට හම් මහත්තයා බඩ බදාගෙන හයියෙන් කෑ ගහන. හම් මහත්තයෝ මොකද අසරිය දැක්වත්ද? මුදලාලි ටිකක් අසනීපයි. මුදලාලි අපාරණාවක කිව්වන හම මහත්තයෝ එත මේ වලව්ව මට සින්න වෙනයි. අපි මේ ගැන මොකද කරන්නේ? හම මහත්තයාට වෙච්ච පොරොන්දු ඉෂ්ට කරන්න මම 10 ණය වෙලා මේ වැඩේ කෙරේ. අවුරුදු 3ක් ගත වුණා. පොලී මුදලවත් ගෙවුනේ නැහැ. මම කීපාරක් නම් හාමු මහත්තයාට මේ ගැන මතක් කරා. අම්මෝ! අම්මෝ වගේ බඩ. නායි බඩ සුගිරි බෝලේ කරකේ වගේ යම්. අමතෝ අමතෝ මොකද අමාරුව? පිළිකාව මුදලාලි දීපු සල්ලි ඔක්කොම මේ දඟුනේ පිළිකාවට.
සාජන් සර් මේ කියපු කරුණ අනුව මේක සියදිවිනසා ගැනීමක්.